ගෙදර සල්ලි නැති විද්‍ය මං දැනන් හිටිය තාත්තා ඒකයි අම්මගෙන් සල්ලි නොඉල්ල මෙහෙම දෙයක් කළේ දකීරද මාළු ගස් කළේ තුන්දාහකට තාත්තා තුන්දාහක් නෙමෙයිද මන්ද පන්දාහකටද කොහෙද මොකද මිස්ලේ ගෙදෙට ගෙනිච්චේ පින්තූරයක් තාත්තා දැන් එතකොට ඕක ඔය බේර ගන්න හිටිය කාගේ සල්ලි වලින්ද සර දුරදී හිතුවේ නෑ තාත්තා ඔය කිව්ව කතාවල මොකුත් බොරුවක් නෑනේ දන්නවනේ අම්මගේ හැටි යා ඕකේ අල්ලයි මුලයි වෙලයි ගිය තැන් හොයලා තමයි පස්ස බලන්නේ ගේට ගිහින් තියෙන වැඩක් කරගන්න හත්තට දෙනකොට ඉන්න පුළුවන් ගෙදරක මෙච්චර කාලෙකට හිටියේ මායි මගේ දරුවයි බෙනටුයි විතරනේ මිස්ටර් පීරිස් ඒකයි අපි ගේරෙන්ට් අවුට් කරන්න හිතුවේ අනේ මට ඔවට වෙලාවක් නෑනේ මිස්ටර් පීරිස් ඒකයි හසරල්ගේ තාත්තටම ඔක්කොම කරගන්න කියලා ඉඩ ඇරියේ ඔව් මිස්ටර් පීරිස් සුදේශ් ලංකාවට ඇවිල්ලා දැන් අවුරුද්දක් විතරම වෙන්න ආවා. අනේ මිස්ටර් පීරිස්. අද මගේ මෝර්නින් ක්ලාස් එක. ඔව් මම මේ අඬලැස් වෙන ගම කතා කරේ. එහෙමනම් මට ඉඩ තියෙන වෙලාවක මං ආයි කතා කරන්නම්කෝ ඈ. හොඳයි මිස්ටර් පීරිස්. හොඳයි. හොඳයි. තිරුවන් සරණයි. තාත්තගේ කුලියට දීලා දැම්මා? තාම නෑ. ගේ බලන්න කට්ටි එනවලු. ඔයගේ එක වචනයක්වත් කතා කරන්න එපා. අපි ඒ ගේ දාලා ආවේ අපිට ඒ ගේ ඕනේ නැති හින්දා. තාත්තගේ කුලියට දෙන්න නෙමෙයි. එතන ඒ ගේ කඩලා දාලා වැසිකිලි පේලියක් හැදුවත් අපිට කතා කරන්න අයිතියක් නෑ. කවුරුනත් මෙහාටයි ආවේ ඒ පේ අය
ඉස්ක්‍රීම් කාර්යය වගේ ওই නලාව විඩෙන් විඩේ ගහන්න එපානේ. ඕබාගෙනම ඉන්න. ප්‍රශ්නයක් නැද්ද? ඈ ප්‍රශ්නයක් වෙන්නේ කොහමද? මමනේ මේකේතර ගෘහ මූලිකයා. ඕ හෝ හෝ දැන් මතකයිනේ. හරිද? මං ඔයාට ඉන්න 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 කියනවා. ඔයා එක නැහැ වුණා වගේ යන්න. හරිනේ? හරිනේ? හරි හරි මාත් කොළරෙන් අත ගන්න. ඈ කොළරේ කොයාගේද? හා මගේ හෑන්ඩ් ෆෝන් ටිකයි අඳින පළඳින් ටිකයි ගෙනියන්න ආවේ. ඔරවන්න කරවන්න ඕනේ නැහැ. මේ මං බඩු මළු ටික බැඳගෙන එනකන් ඔයා ඉන්න 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 ඈ මෙන්න ඉන්න කියනකොට යනවා. ඒයි මේ 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 ඉන්න 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 අන්න ඉන්න කෙනෙකුට යනවා. අපරාදේ. මට යන්න කියන්න තිබ්බේ. එනම් ඌ ඉන්නවනේ. ඈ හරියට නිකන් තිත්ත කසාය බීපු ගොළුවෝ වගේ. කොහොමද ගේට රිංග ගත්ත අපූරුව? මේ අම්මේ මේ ඇත්තටම ওই තීරෙන් ජීවත් වුණ කවුරුත් අම්මලගේ ෆැමිලි එකේ හිටියේ නැද්ද අම්මේ? හරියට පොමනරින් බල්ලෙක් නාවනවා වගේනේ පවන්නේ ගහන්නේ. හරි හරි එහෙනම් මේ බටේ අල්ලනවා. ඒකත් හරියට කරන්න පුළුවන් කියලා බලන්න. නෑ මට පුළුවන් බබා. ඔව් ඔව්. ගොඩක් කටින් පුළුවන් කියන අයට වැඩෙන් බින්දුවයි. මේ මෙන්න මේක හරියට තැන්නොත් නේද අල්ලනවා. ඔය මොකුත් නෑනේ. මිදුලත් මඩ නොකර ඔක සර්විස් සෙන්ටර් එකකට දැම්මන. බලන්නකෝ තාත්ති ඒ කතාව. මම මේ වාගේ සල්ලි ඉතුරු කරන්න හදනවා. අම්මා ඒ සල්ලි වේදම් කරන්න මාර ට්‍රයි එකක් නෙදෙන්නේ. මං ඉතින් ඒ ගැන කතා කරන්න ගියොත් තාත්තරයි දුවට දුවන්න වෙන තාප පෙරලගෙන. හපෝ මෙයා හරියට මෙතන මඩ කරන්න විතර වී දාන්න වගේනේ. දැන් මම මේකේ සබංගාලි වර්ණකම් ඉවසලින්ද අනුවස්ත කොහෙද ආවා? ඔය තියෙන රිමෝට් එක
රණවීර මුකුත් ડોකියුමන්ට්ස් වගේ දුන්නේ නැද්ද? මම ෆ්ලවර් රෝඩ් එකේ කිට්ටුවට එද්දි නම් කෝල් එකක් දුන්නා මොනවද ගෙනියන්න තියනවා කියලා. ඒත් ඉතින් තාත්තා මං ආයෙ හැරලා යන්නේ කී තීරුමක් නැහනේ. ඒ ඉඳි ඉතින් මං ආවා. දනුක දැන් ඒ ටික අරන් එන්නම් කියලා කිව්වා. අනේ බබා මට ඔලුව ගැක්කුමයි වගේ මං ගිහින් පොඩ්ඩක් කැලවෙන්නද? මොකද තියෙන උරේ ළමයට? ඒකනේ වැඩේ හරියට කරාට මොකද තාත්තා? ඒ ළමයට මොකක් කරේ මොලේ අමාරුවක් තියෙනවා. අයියෝ එහෙම කියන්නේ? අම්මා කියන්නේ අර ප්‍රවීන් කියනවා මේ ඔෆිස් එකට ගිහිල්ලා වාඩි වුණාට පස්සේ නැගිටින්නේ කන්න විතරයිලු. මොනම හේතුවක් නිසාවත් ස්ටාෆ් එකේ කාටවත් මුණ දෙන්නේ නැහැලු. ඔය කතාවම් ප්‍රවීන් කතාවක් මටත් කිව්වා. අමුගේ රාජකාරිය හරියට කරනවා නම් ඉන්න ඕනේ එහෙම තමයි. මත් ඕකම තමයි කියන්නේ. තාත්තා accounts branch එකට කවුරු හරි පිටින් ආවම මේ ළමයා මගහැරලා යනවලු. මෙහෙම හැංගිලා ජීවත් වෙන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ. ඒක හැදිච්චකම වෙන්න බැරිද? මේ හලෝ නිකන් මැටිමෝල් කතා කියන්න එපා. ඔනි කොයිකටද මේ ළමයා ගැන තව ටික විස්තර බල බලමු. වාව් ඒ කතාව හැමදාම කියනවනේ තේනවද? ඔය ඉතින් කවදත් ඉස්තාලේ දොර වැහුවේ අස්සය පැනලා ගියාට පස්සේ නේ. කොහමද අම්මා දන්න දේවල්? ඒක නේ ඉන්න. වෙන එකකට නෙවෙයි.
හදන්නේ මම නෙවෙයි. මෙයා. පුතේ. ඔන්න ඔය බට්ටිය බෙල්ල ගන්න කන්න. බට්ටිය බෙදන්න කොහේනේ? පුතේ. බිනට් ගිහිල්ලා තියෙන නිකම්ම නෙමෙයි තියෙනවල. ඇයි? මොම අක්කලද? බිනට් ගිහිල්ලා තියෙන්නේ කාවින්ගගෙන් රුපියල් 3000කුයි සින්දුමිගෙන් රුපියල් 2000කුත් ඉල්ලගෙන. මොම මගෙන් රුපියල් 5000ක් ඉල්ල ගත්තානේ. මට නම් තේරෙන්නේ නැහැ තේනුර ඇයි ඔයා මෙච්චර බිනට් බය කියලා. අනිත් එක ඔයා මේ බිනට් උදව් කරන තරම් මේ ගෙදර මිනිස්සුන්ටවත් උදව් කරනවද? වෙනත් බය වෙන්න වෙනත් මිනිහෙක් දාපරන ඒකම නේන්න මාත්මික අහන්නේ